නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. සාමාන්‍යයෙන් අපි ඕනම භාණ්ඩයකට තියෙනවා කල්ලිකුත් වීම. ඔයාලා කනවද සාමාන්‍යයෙන් සැමන් එකක් හරි කුමාරු කියලා දැනදැන කනවද? එක්ස්පයර් වුණාම මොකද කරන්නේ? එක්ස්පයර් භාණ්ඩ තියාගන්නවා. අපි තියාගන්නේ කල්ලිකුත් වෙච්චේම අපි අයින්ද කරා. ගොඩ නැගිල්ල කොහොමත් හරි එමය. යම් කිසි කාලයක් තියෙනවා. මේකේ කාල සීමාව ඉවරනම් පස්සේ අපිට මේ ගොඩ නැගිල්ල කඩලා බිඳලා වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. යම් කිසි දෙයක් නරක් වෙනවනම් කල්ලිකුත් වීමක් වෙනවනම් ඒක ඉවත් කරන්න අපිට හැබැයි මෙච්චර වසර 70ක් තිස්සේ ඉඳන් මේ රටේ මේ දේශපාලකයෝ කල්ලිකුත් වෙලා එක්ස්පයර් වෙලා සමාන භාණ්ඩ වලින් වැඩ ගන්නත් බෑ. ඉස් දෙකෙන් මෙහෙම නැමිලා කොර වෙලා කොර වාට්ටු වලට දාන්න ඕන මිනිස්සු. හැබැයි මේ එක්ස්පයර් වෙච්ච භාණ්ඩ ටික විසි කරන්න මේ රටේ ජනතාව පෙළ ගැහෙන්න ඕනේ. මේ භාණ්ඩ ටික දැන් එක්ස්පයර් වෙලා ඉවරයි. එක්ස්පයර් වෙච්ච මැතිඅමති කොල්ල ටිකක් ඉන්නේ. මේගොල්ලොන් අයින්ද කරලා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් සජිත් ප්‍රේමදාස මහත්තයාටත් නව තරුණ පරම්පරාවක් එක්ක දේශපාලකයන්ගේ පුතුණවන රටට ජාතියට ආදරය කරන සැබෑ තරුණ පරම්පරාවක් එක්ක මේ නව පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි. ඒ වගේම පළාත් සභාව මේ රටට සුදුසු නැහැ. පළාත් සභාව වහම අහෝසි කරන්න ඕනේ. පළාත් සභාව කිසිසේත්ම මෙතන ඉන්න සැබෑ දේශප්‍රේමී තරුණ එකමුතු අනුමත කරන්නේ නැහැ. මේ පළාත් සභාව අහෝසි කරන්න ඕනේ. ඒක නිසා අපි කියනවා මේක නගර සභාවේ ඉඳන් මේ රටේ මේ ඉන්න මන්ත්‍රීගොල්ලෝ ඇමතිගොල්ලෝ වෙනස් වෙන්න ඕනේ. මොකද මේ වේදිකාවල් වලට ගොඩ වෙන්නේ මේ අය. සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සමහරක් අය ගොඩ වෙනවා. අපි මේ රට බේර ගන්නවා, මේ රට මුදා ගන්නවා කියලා. අපිට සැකයක් තියෙනවා මේ අය මේ රට මුදා ගන්නද මෙතනට එන්නේ, නැත්නම් මේ අයගේ යම් කිසි විදියට ඒ අයට අපි කියන්නේ ජීවත් වීමට සඳහා උදෙසා, බඩවඩා ගැනීම උදෙසා, මුදල් හම්බ කිරීම උදෙසාද මෙතනට එන්නේ කියලා. පැහැදිලිවම හැමෝටම පේනවා මේ කවුරුත් මේ රට ආදරේ මිනිස්සු නෙමෙයි. මේ අය එන්නේ මේ අයගේ මේ වෙනකොට අපි දැකලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක මේ දිනවල එක වුණු පාර්ලිමේන්තු ගෙම්බන් කිහිප දෙනෙක් ඊයේ දිනේදීත් අපි දැක්ක පැන්න. ඒ අය ඊට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන, මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන කොච්චරනම් විවේචනය කරා. එතකොට ඒ කියලා දෙන්නේ අසත්‍ය ප්‍රචාරද? නැහැ. එහෙනම් මෙච්චර මේ දේශපාලඥයෝ මෙන්න මෙහෙම මේ පැත්තට පයින්න කලින් අනිත් පැත්තේ ඉදි කියපුවා. ඒ දේවල් මේ රටේ ජනතාව දන්නවා. ඒක නිසා අපි කියන්නේ මෙවැනි කපටි කට්ට කෛරාටික දේශපාලඥයෝ රටට අවශ්‍ය නැහැ. මේ රට වෙනස් කරන්න ඕනේ මේ 2020ව නව යුගයේ උදාහත් සමග නව පාර්ලිමේන්තුවක් අපි බිහි කර යුතුයි. ඒ බිහි කරන්න ඕනේ සැබෑ දේශප්‍රේමීන්ගේ රටට ආදරය කරන රටට වැඩදායි පුද්ගලයෝ ඉන්න තැනක් නිර්මාණය විය යුතුයි පාර්ලිමේන්තුව ඇතුළත. Breaking.lk